හොඳයි කෘෂි නිවුස් සමගින් එකතු වී සිටින අපේ ආදරණීය හිතවතුනි ඔබට සුබම සුබ දවසක් වේවා කියලා වුණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේත් ඔබට ගොඩක් වැදගත් වෙන තොරතුරක් බෙදා හදා ගන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පොරොන්දුක් වුණත් ඒ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕන. ඔව් අපි කෘෂි නිවුස්යෙන් අපේ පොරොන්දුක් ලබා දුන්නා. ජීවිතයේ ගොඩ යන ඩෝරියන් පැකේජ් එකේ තුන්වෙනි වීඩියෝව ඉක්මනින්ම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා කියලා. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඒ පොරොන්දුව ඔබ වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඉතින් ඩෝරියන් වගාවක් ශ්‍රේෂ්ඨයේ සංස්ථාපනය කළාට පස්සේ අවුරුදු 5ක කාලයක් තියෙනවා පළවෙනි අස්වැන්න ලබා ගන්න. එතකොට මෙන්න මේ කාල සීමාවෙදී අපි විශේෂයෙන්ම කරන්න ඕන නඩත්තු කටයුතු මොනවද? ඒ වගේම තමයි ඩෝරියන් කප්පාදුව. අනිවාර්යයෙන්ම අපි කළ යුතු දෙයක් හරියට දැනගෙන කළ යුතු දෙයක්. ඉතින් ඒක නිසා අද දවසේ අපි මෙන්න මේ පිළිබඳව තොරතුරු දැනගන්න හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ WD ලෙස්ලි මහත්මයාව දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත්තා. ඉතින් අපි කැමතියි මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ඔබතුමාගෙන් සවිස්තරව දැනගන්න. කොහොම කල්පනාකාරී වෙන්න ඕනේ වගාව පවත්වාගෙන යද්දී ඊළඟට කළ යුතු වැදගත් කාරණාවක් තමයි නිතර අධීක්ෂණය කරන ගමන් ඩෝරියන් වගාවේ ගස් දිහා හොඳින් පරීක්ෂාකාරීව බලලා බද්ධ සන්ධියට පහළින් එන ග්‍රාහකයන් එන අතු කපලා ඉවත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඩෝරියන් වගාවක මොනම අවස්ථාවකදී පොහොරේදීම වල්නෙලීම මොනම ආකාරයෙන්වත් සිදු කළ යුතු නැහැ. උපකරණ භාවිත කරලා පෝෂක මුල් තියෙන්නේ ඉතාමත්ම උඩ මට්ටමේ. ඒ නිසා ඒවට හානි වෙන්න පුළුවන්. ඉතින් පොහොර වපුරලා යදීම ප්‍රමාණවත් වෙනවා. මුල් වලට හානි වුණොත් පසු කාලීනව ඒක අහිතකරව බලපාන්න පුළුවන්. අනිත් දෙයක් කාරණාවක් තමයි ලොකු වගාවක් අපි හිඳ කරනකොට අපි කිව්වා මීටර් 10න් 10ට අපි වලවල් සකස් කරනවා කියලා. වඩාත්ම හොඳයි මෙහෙම හැම වලක්ම තනි තනි වෙන විදිහට අතරින් කාණු පද්ධතියක් දාලා තියාගන්න පුළුවන්. යම් අවස්ථාවකදී යම් ගහක් රෝගී වුණොත් එහෙම ඒ රෝගී තත්ත්වයන් වෙනත් ගහකට පැතිරී යාම වළක්වා ගන්න పూర్ව ක්‍රියාමාර්ගයක් විදිහට මේ කාණු පද්ධතියට එකතු වෙන ජලය ඉඳමින් බහලා යන විදිහට සකස් කරගන්න එක. ඊට අමතරව වාර්ෂිකව පතර ඩොලමයිට් කාබනික පොහොර ඉදීම ඉතාමත් වැදගත් වෙනවා. සාමාන්‍ය ඩෝරියන් කියන්නේ ගොඩක් වෙලාවට වෙනත් භෝග වර්ග අධිකව කප්පාදුවකට ලක් කරන්න ඕන භෝගයක් නෙමෙයි. සාමාන්‍ය වසර 4ක් හෝ 5ක් පමණ ගත වෙනකොට ප්‍රධාන අතු වැඩි ප්‍රමාණයක් ගහේ තියෙනවා. ප්‍රධාන අතු වල තමයි මුළු ආස්වැන්න සහ වගාවේ ආර්ථිකය පවතින. අතු ප්‍රමාණය වැඩි වෙනත් තෝනේ ඒ අතුවල අපි දකින දෙයක් තමයි ප්‍රධාන අතුවලින් කුඩා රිකිලි අතු ඇති වෙනවා. මෙන්න මේ රිකිලි අතු ගහේ මධ්‍යස්ථයේ ඉඳන් පිටතට යන ආකාරයට ටිකින් ටික ගහේ පොඩි ගැටයක් ඉතුරු වෙන ආකාරයට කපලා ඉවත් කිරීම කරන්න ඕනේ. ගහේ මැදක් දක්වා ක්‍රමානුකූලව වසරින් වසර කපන ප්‍රමාණය වැඩි කරන ගමන් ඉවත් කරන්න ඕනේ. මොකද මේ ගැට තියෙන ස්ථාන තමයි අනාගතයේදී පුෂ්පාංකුර හැදෙන ස්ථාන බවට පත් වෙන්නේ. ගැට ඉවත් කරනවා කියන්නේ මේ මල් අංකුර වලට තියෙන ඉඩ කඩ අපි සීමා කරනවා. ගහට හොකට අභ්‍යන්තරයට හිදුවේදී ලැබෙන විදිහට කප්පාදුවක් තමයි ගහකට අවශ්‍ය වෙන්නේ. නැත්නම් ඒක අතු කප්පාදු නොකළොත් එහෙම මල් ලස්සන අඩු වෙනවා. මල් ලස්සන අඩු වෙනවා වගේම ගෙඩි ලබා ගැනීමේ තියෙන හැකියාවත් අඩු වෙනවා. මේ මූලික කරුණු කාරණා ටික තමයි අත් වගාවක් මුදතු කරගෙන යෑමේදී සිදු කළ යුතු වෙන්නේ. හොඳයි WD ලෙස්ලි මහත්මයා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ කෘෂි නිවුස් එක සම්බන්ධ වෙලා ඩෝරියන් වගාවේ විශේෂයෙන්ම සිදු කරන්නට අවශ්‍ය වෙන ඒ නඩත්තු කටයුතු පිළිබඳව තොරතුරු අපේ රටේ ජනතාවත් එක්ක බෙදා හදා ගන්නට එකතු වීම පිළිබඳව. ඉතින් කෘෂි නිවුස් එක තුළ ඉන්න අපේ ආදරණීය හිතවතුන්ට ඩෝරියන් වගාව පිළිබඳව සවිස්තරව නිවැරදිව සියලු තොරතුරු ඔන්න අපි ඉදිරිපත් කළා. පළවෙනි වීඩියෝ එකෙන් ඉදිරිපත් කළා ඩෝරියන් වගාවේ ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව. දෙවෙනි වීඩියෝ එකෙන් අපි තොරතුරු ඉදිරිපත් කළේ කොහොමද ඩෝරියන් වගාවක් වාණිජ ඩෝරියන් වගාවක් ශ්‍රේෂ්ඨයේ නිවැරදිව සංස්ථාපනය කරගන්න කියලා. අද දවසේ තුන්වෙනි වීඩියෝ එක අපි ඉදිරිපත් කළා ඩෝරියන් වගාවේ ශ්‍රේෂ්ඨ නඩත්තු කටයුතු පිළිබඳව. හරි ඉතින් ඔන්න ඩෝරියන් වගාවක් ආරම්භ කරන්න ඉන්න ඔබට ඒ සම්බන්ධව සියලු තොරතුරු අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කළා. ඉතින් දැන් ඔන්න අපිට තීරණය කරන්නට අවස්ථාව තිබෙනවා ඩෝරියන් වගාව ආරම්භ කිරීම පිළිබඳව. දැනට අපේ රටේ වාණිජ වශයෙන් ආරම්භ කරලා හොඳ ආදායමක් ලබා ගන්නට පුළුවන් අපනයන විභවයක් තිබෙන සුපිරිම පළතුරක් විදියට ඩෝරියන් වගාව හඳුන්වා දෙන්නට පුළුවන්. හරි එහෙනම් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අපේ යාළුවන්ට බලා ගන්න වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න. කලින් වීඩියෝස් ඔබ බැලුවේ නැත්නම් අපේ කෘෂි නිවුස් YouTube channel එකේ මේට කලින් ඉදිරිපත් කළ වීඩියෝස් දෙකක් බලන්න ඩෝරියන් වගාව පිළිබඳව ඔබට මේ සම්බන්ධව හොඳින්ම දැනුවත් වීමේ අවස්ථාව උදා වෙනවා. හරි එහෙනම් ඉතින් අද දවසේ ඔබෙන් සමගින් යන්නට අපට අවසරයි. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබම සුබ දවසක් වේවා. නිරෝගීමත් අනාගතයක් වේවා කියලා. ගොඩක් ස්තුතියි ඔබට අද දවසේත් කෘෂි නිවුස් එක්ක එකතු වුණාට.